ඔබතුමාට විනාඩි 20යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණ අමාත්‍යාංශය ගැන හැමදාම කතා කරන නිසා මම කැමති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිළිබඳ ගැටලු කීපයක් මතු කරන්න. එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කවුරුත් දන්නවා අපේ රටේ සියලු ජනතාවගේ දුක් ගැනවිලි අහන ප්‍රධාන පුද්ගලයා තමයි ඔම්බුඩ්ස්මන්වරයා. ඒ ඔම්බුඩ්ස්මන්වරයා පත් කරන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව මගින් ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරන ඔම්බුඩ්ස්මන්වරයාගේ ප්‍රශ්නවලටත් රාජ්‍ය පරිපාලනයේ හරියට මැදිහත් වෙලා නැහැ. මේ වර්තමාන ඔම්බුඩ්ස්මන්වරයා පත් කරන ලබන්නේ ජනවාරි 10 වෙනිදා. ඒ දුරේ සඳහා වෙන් වෙච්ච වාහනයක් තියෙනවා. ඉතින් වාහනේ පරණ වාහනයක් තමයි. නමුත් කෙසේ හරි වාහනයක් තියෙනවා. හැබැයි මේ වාහනේට ඕනි කරන රියදුරෙක් ඕනි. රියදුරෙක් නැතුව ඒ වාහනේ දුවන්න බෑනේ. ඒ රියදුරෙක් ලබා දීමේ වගකීම තියෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට. එතකොට ඒකාබද්ධ අධ්‍යක්ෂවරියට තමයි එහි ප්‍රධාන වකීම් වැටෙන්නේ. රියදුරු දෙන්නෙක්ගේ පුරප්පාඩුවක් ඒ කාඩර් එකේ තියෙනවා. ගරු යමතුමා අපි එක හොඳයි. මා අවධානය යොමු කරේ අපි කාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන ව්‍යවස්ථා සභාව මගින් පත් කිරීම කරනු ලබන ඔම්බුඩ්ස්මන්වරයාගේ දුක් ගැනවිලි. ඉතින් එතුමාගේ වාහනයට රියදුරෙක් ලබා දෙන්න තවම බැරි වෙලා තියෙනවා. මාස 2යි දවස් 20ක් ගත වෙලා. රියදුරෙක් ඉල්ලුවට පස්සේ රියදුරෙක් දීලා තියෙනවා උසාවියේ හිටපු රියදුරෙක්ව. ඒ උසාවියේ රියදුරාව හાર્ට් පේෂන්ට් කෙනෙක්. එතුමා මෙඩිකල් ඒ රියදුරු මහත්මයා මෙඩිකල් ඉන්නේ කෙනෙක්. ඉතින් එතුමා එතනින් නිදහස් වෙන්නේ නැහැ. තවමත් සිම ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්. අපි හොඳ එක්කනේ දෙන්න. දීලා නැහැ. හරි. ඔබතුමා දන්න අපි දන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නෑ තමයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාස 2යි දවස් 20ක් යනකම් මොකද රියදුරා යද්දී අපි දන්නේ නැහැ යට හાર્ට් එකක් තියෙනවද නැද්ද කියලා. ඉතින් හොඳ රියදුරෙක් දෙන්න. දීලා නැහැ. ජනවාරි 10 වෙනිදා පත්වීම අද අප්‍රේල් පළවෙනිදා. ඉතින් අප්‍රේල් පළවෙනිදා ඔබතුමා මේ බොරු කියන්නේ නැහනේ. එසත් තවම දීලා නැහැ. එසත් තවම දීලා තියෙන කෙනා අනියුක්තයක් කරලා තියෙනවා. ඉතින් අනියුක්තය ඇත්තටම රෝගී රියදුරෙක්. ඒ රෝගී රියදුරාට එතනින් නිදහස් වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා තවමත් ඒ ප්‍රශ්නේ විසඳෙලා නැහැ. ඉතින් මම මේ මතු කරේ ඉතින් රටේ සාමාන්‍ය ජනතාවගේ මිලියන 22ක් වෙන ජනතාවගේ දුක් ගැනවිලි වලට ඇහුම්කන් දෙන්න, ඒවට විසඳුම් ලබා දෙන්න අපිම පත් කරන ලබන ඔම්බුඩ්ස්මන්වරයාගේ දුක් ගැනවිල්ලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මාස 2යි දවස් 20ක් යනකම් උත්තරයක් දීලා නැහැ. ඉතින් එහෙව් තත්ත්වයක් යටතේ තමයි අපිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම අනුතුමාගේ අවධානය යොමු කරනවා ඉක්මනින් ඒ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. ඉතින් මේක නම් පරිපාලනයේ යන විදිහ. එතකොට කොහොමද කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙන්නේ? ජනතාවගේ සේවාව කාර්යක්ෂම ඉටු කරන්න බැරි වෙනවා. ඔම්බුඩ්ස්මන්වරයාගේ රියදුරෙක් ලබා දෙන්නත් මාස 2යි දවස් 20ක් ගත වෙනවා නම් අදත් තාම නැති නිසා. ඒ නිසා ඒක ඉක්මනින් ලබා දෙන්න කියන අවධානය යොමු කරනවා. ඊළඟට ගරු ඇමතුමනි, ඔබතුමත් ඉතා පැහැදිලිව එකඟ වුණා. ඔබතුමා මේ දුක් ගැනවිල්ල සාධාරණයි කියලා පිළිගත්තා. ඒකට වහාම විසඳුම් ලබා දෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා පොරොන්දු වුණා මීට පෙර අවස්ථාවලදී. නමුත් තවමත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. මේ අයවැය තුලින් විශ්‍රාමිකයන්ගේ වැටු විෂමතාවයේ පිළිබඳ යම් යම් සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා. එනමුත් 2015 වර්ෂයේ තුල විශ්‍රාම ගිය රජයේ සේවකයෝ ඒ රජයේ සේවකයන්ට අදාළ කරන ඒ දීමනාව මූලික වැටුපට එකතු වෙන එක අද වෙනකන් සිද්ධ වෙලා නැහැ. නැන්නම් මෙවර අයවැය යෝජනාවල ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් දීලා තියෙනවා. මම පැහැදිලි කරන්නම් මේ කතාවේදී. right ඒ නිසා දැන් ඇත්තම ගත්තොත් 2016 ජනවාරි පළවෙනිදෙන් පස්සේ විශ්‍රාම ගිය අය අතර සහ 2015 වසර තුල විශ්‍රාම ගිය අතර වැටු විෂමතාවයේ රුපියල් 7000ක් විතර වෙනවා. ඒ නිසා මේ අයට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන ගරු ඇමතුමනි, අග්‍රහාර රක්ෂණය. ඒ අග්‍රහාර රක්ෂණය මේ අයට නැති වෙලා තියෙනවා. එතකොට 2016 එකයි එකෙන් පස්සේ විශ්‍රාම ගියටත් අග්‍රහාර රක්ෂණේ ජීවිත කාලයටම තියෙනවා. නමුත් මේ අවුරුද්ද තුල විශ්‍රාම ගියට අර විශ්‍රාම වැටුපට එකතු වෙන්න ඕනි මූලික මුදල් ප්‍රමාණය එකතු වෙලත් නැහැ. අඩුම ගානේ ඊට කලින් විශ්‍රාම යන කලින් තිබිච්ච අග්‍රහාර රක්ෂණයත් ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා අද ඔබතුමාගේ පිළිතුරේදී යම් පිළියමක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් රජයේ විශ්‍රාමික සේවක විශාල ප්‍රමාණයක් අද ඔබතුමාගේ උත්තරය ඔවුන්ට සුභාදී උත්තරයක් වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. නැවත ඊළඟ අවුරුද්දේ අයවැයදී මේ කතා කරන්න තියන්න එපා කියලත්
මම ඔබතුමාට මතක් කරනවා. දෙවෙනි එකත් එහෙමයි ගරු ඇමතුමනි ඔබතුමා ගියාය වෙයි ඒ කියන්නේ 2017 දෙසැම්බර් 6 වෙනිදා මේ පාර්ලිමේන්තුව ඔබතුමා පොරොන්දු වුණා රජයේ භාෂා පරිවර්තකයන්ගේ ප්‍රශ්නේ මාස 3ක් ඇතුළත මම විසඳනවා කියලා මට මතකයි එදා ඔබතුමා කිව්වා. හැන්සඩ් වාර්තාවේ තියෙනවා. ඉතින් භාෂා පරිවර්තකයෝ ඉතාම සතුටු වුණා ඒ මාස 3 ඇතුළත සේවා ව්‍යවස්ථාව අලුතෙන් හදලා ඒ සේවකයන්ගේ තියෙන උසස් වීම පිළිබඳ ප්‍රශ්නේ ඒ සේවකයන්ගේ දීමනා පිළිබඳ ප්‍රශ්නේ ඒකට සාධාරණයක් වෙයි කියලා. නමුත් ගරු ඇමතුමනි ඔබතුමාගේ පෞද්ගලික නොහැකියාවද එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන සේවයෙන් ඔබතුමාට කරන බාධාව නිසාද ඒ දෙකම නිසාද කියන එක මම දන්නේ නැහැ. මම හිතනවා ඒ දෙකම නිසා කියලා. අද වෙනකන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. නමුත් අපි සියලු අමාත්‍යංශ සියලුම රටේ පුරවැසියෝ කතා කරනවා ජාතික සමගිය ගොඩනගන්න ජාතික සංහිඳියාව ඇති කරන්න. ඒ ජාතික සංහිඳියාව ඇති කරන්න නම් භාෂා ප්‍රතිපත්තිය කියන එක එහි තීරණාත්මක සාධකයක්. රජයේ ලිපි ගනුදෙනු හුමාරු කරද්දී පරිවර්තනය කරද්දී මේ භාෂා පරිවර්තනයන්ගේ අවශ්‍යතාවය ඉතාම තදින් දැනෙනවා. ඒක සියලු අමාත්‍යංශවල දකින දෙයක්. අපේ පාර්ලිමේන්තුවේ යම් කිසි පනතක් සම්මත වුණාට පස්සේ ඒ පරිවර්තනය කරගන්න යන එක ලොකු අර්බුදයක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සිට ජනාධිපතිතුමා මම දැක්කා අර පහුගිය අර්බුදකාරී අවස්ථාවත් එක්ක මතුවෙච්ච දේශපාලන ව්‍යාකූලත්වයේ වෙලාවේ කෝප් කමිටු වාර්තාව කෝප් කමිටු සම්බන්ධයෙන් ජන විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව සති දෙකක් ඇතුළත පරිවර්තනය කරන්න කියලා නියෝගයක් දුන්නා. සති දෙකක් ඇතුළත වහම මේක පරිවර්තනය කළා මට දෙන්න. අද වෙනකන් නැහැ. ඉතින් මුළු රටම බලන් හිටියා ඒ පරිවර්තනයත් එක්ක මේ මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් මහ බැංකු බැඳුම් කර ඒ ජනාධිපති විශේෂ කොමිෂන් වාර්තාව පරිවර්තනය කරන්න සති දෙකකින් බෑ. ඇත්ත කතාව. සති දෙකකින් ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. කරන්න කිව්වත්. නමුත් එහෙම නිකන් දේශපාලන සම්පප්ලාප තියෙනවා. එහෙම මායාවල් තියෙනවා. ඉතින් ඒව මීඩියා වලින් යනවා. නමුත් වැඩේ කරන්නේ නැහැ. නමුත් අද වෙනකන් ඒක කරගන්න බෑ. ඇයි? එවැනි ලියවිල්ලක් පරිවර්තනය කරන්න නීතිය පිළිබඳ දැනුම මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම එහෙම තියන අය ඕනේ ඒක කරන්න. ඉතින් එවැනි අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් සියලු අමාත්‍යංශවල සියලු දෙපාර්තමේන්තුවල समस्त राज्य යාන්ත්‍රණයේ මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් තමයි මේ භාෂා පරිවර්තකයන්ගේ අඩුව පිළිබඳ ප්‍රශ්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැනට ඉන්න භාෂා පරිවර්තකයන්ට උසස් වීමේ පටිපාටියක් නැහැ. අවුරුදු 25ක් තිස්සේ උසස් වීමක් නැහැ. අවුරුදු 1993න් පස්සේ ඒ අයට බඳවා ගැනීම ඒ විභාගයේ නැහැ. කල්පනා කරලා බලන්න. ඉතින් අපි කතා කරනවා ජාතික සමගිය ගොඩනගන්න. භාෂා පරිවර්තකයන්ගේ අවශ්‍යතාවය කතා කරනවා. කැලණි විශ්වවිද්‍යාලේ, සබරගමු විශ්වවිද්‍යාලේ, යාපනය විශ්වවිද්‍යාලේ හැම අවුරුද්දකම 300කට ආසන්න ප්‍රමාණයක් උපාධිධාරීන් විදියට එතනින් එළියට එනවා. හැබැයි ඔවුන් උරා ගන්න රාජ්‍ය යාන්ත්‍රණ උරා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඔවුන් එන්නේ නැහැ. ඔවුන් ඉන්නේ නැහැ. ආවත් ඉන්නේ නැහැ. ඇයි? මේ රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක රැකියාව තෘප්තිමත් නැහැ. ඔවුන්ට ලබා ඔවුන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ. ඔවුන්ට ඉඳ ගන්න පුටුවක් නැහැ සමහර ආයතනවල. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් ඔවුන්ගේ ඒ රැකියාවේ වෘත්තීය ගරුත්වයට ගැලපෙන ආකාරයට සැලකීමක් නැහැ. එතන ඉඳලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔබතුමා ප්‍රශ්නේ ගැන හොඳට දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද වෙනකන් මේ ප්‍රශ්නට උත්තරයක් ලබා දීලා නැහැ. සේවා ව්‍යවස්ථාව තවම අනුමත කළා සම්මත කරලා අවසන් කළා නැහැ. ඉතින් ඔවුන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙමෙයි. කඩිනමින් මේ සේවා ව්‍යවස්ථාව අනුමත කරලා ඒ ක්‍රියාවට නගන්න කියන එක ඊළඟට ඒ වෘත්තියට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් ටික වහාම ලබා දෙන්න කියන එක සහ ඔබතුමාම පොරොන්දු වෙච්ච පොරොන්දුව වහාම ඉටු කරන්න කියන එක මගේ පැත්තෙන් උත්මතු කරනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය කළමනාකරණ සහකාර සේවකයන්ගේ ප්‍රශ්නේ 72000ක් විතර අපේ රටේ මේ සහකාර කළමනාකරණ සහකාරවරුන් ඉන්නු. දිගින් දිගටම ඔවුන්ගේ පැත්තෙන් ඒ රැකියාවල තියෙන ගැටලු ඔබතුමාට ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දීලා තියෙනවා. ඉල්ලීම් 13ක් මූලික කරගෙන පහුගිය පෙබරවාරි මාසයේ අග ලෙඩ නිවාඩු දැමීමක් සිද්ධ වුණා. දීප ව්‍යාප්ත ලෙඩ නිවාඩු දැමීමක් සිද්ධ වුණා. ඒ ලෙඩ නිවාඩු දැමීම සිද්ධ වුණේ ඔබතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා. අඩුම ගානේ සාකච්ඡාවක් නැති තැන තමයි ඒ ඉල්ලීම් ඉටු නොවෙන තැන. ගරු ඇමතුමා මම සාකච්ඡා කීපයක් දීලා තියෙනවා. ඒ වැඩවර්ජනයට සතියකට ඉස්සලා මම සාකච්ඡාවක් දුන්නා.
उन्होंने पहली कर आप रांतीन क्रिया मार लो अब तुम्हारे इतने दिखी हुआ ये वड़े वर्जन ने लड़नवार दाय पुदाव से अंदर ये क्यों हुआ इल्ल पिल्लीम दोला हैं ये कोलहा विषम दला तीन ही कोलहा विषम मंदेरा का ना क्या मत तीन मंदे विषम दला कोलहा आवश्य काटे हुए तो कर लेती है ना मंगे नमो तेदा अब क्यों अब तुम्हारे क्यों है आवश्य काटे हुए ये सेव क्या समारेवा मना कर सहकार मंत्री तुम्हारे समारेवा भी राज्य सेवा कमीशन में डाला थी ना समारोह कल्पना कारण सेवा दिपात में इंतजार वाला तीन अमेरिका की कारण की पे आप कभी विसंधान आवश्य काटेंगे तो कर लेती है ना इकाई ये बड़े बयान यार इमेन फो एटुप तले पीहितो ने कमांगे क्यों केरी में करने में तबाद प्रश्न या मतियों ना के अब तुम्हारा विसंधाला की लकी हुआ दो में तरह तीनों इल्लीम दहतुना अब तुम्हारा कुआ दोलहेंगे कुलाहक विसंधाला तीनों केला नमुत मेवन तेक अत्त कताव एक अक्वत विसंधाला नह इनसा मम नवतो अब तुम्हारे अवधान्य मुकरणवा मैं आई इलाने एक देशपालन वेदयक ने समाहर तैंगल अर्थकथने कल तिबुना मेक देशपालन उमना मत सिद्धवेन वृत्ति क्रियामार्ग किल नह एक्सट जाति पक्षे वृत्ति समितियात्मेतन इन्नो इत पहदिलिव तिबुन कुलवंश भाण्डागारिक राज्य सेवा जाति कलमनाकरण सहकार निर्धारण की संगम एक्सट जाति पक्षे वृत्ति समिति श्रीलंकन दास पक्षी वृत्ति समिति तीनों शीलम वृत्ति समिति इन्नो इनसा मेतन पक्ष भेद अक्ने मिथन तीरने सेलुम कलमनाकरण राज्य कलमनाकरण सहकार निलदारिंगे साधारण प्रश्न तेनसा ये प्रश्न थम दिग्गसन दिग्गस्वत् एआई पैत्ते वृत्ति क्रियामार्ग थवत् इसरहट एन पुलवांग मेक मेवेनकोट राज्य सेवा कमीशन मगिंग समहर बलतल राज्य सेवा कमीशन में बलतल पवरादीमकुत सिद्धवेला तीन दूर एक मम देख मिनिटल तीनों जनाधिपतिमा मेदिहत्ला पवत्पु साकच्चा वे अनतुर्व राज्य सेवा कमीशन सभावट तिबिच याम्याम बलतल गैसट एकाक मगिन एकाबद्ध अध्यक्ष जन वरयाट अध्यक्ष जनरल पवरला तीन दूर एतिंदी सिद्धवेन्न पुलवां एत्रम गत्तोत अर स्वाधीनत्वे नतिवेला विशेषेम परिपालन सेवे इहल तनतुरु रोहल लेखम रोहल वल लेखम तनतुर प्रादेश सभा वल खालीन तिबुना लेखम तनतुर एत्रमगत्तोत एवेनी मूलिक तनतुर वलट पत्क्रीम एकाबद्ध अध्यक्ष जनरल वर्यागे अभिमते मत पमनक सिद्ध उनत इतना अनिवार्य देशपालन मध्यत्वीमक वेनो एक वलक्वंड बह स मेतेक्कल स्वाधीन कमीशन सभा मगिन तिबिच्चे बले हेम विना तनकट यनेक साधारण नह इतनी युक्ति इटवी नह अनिपेत्तट मे आई उसस्वी पिलीबंद प्रश्नेट साधारण विस्तुमक्ताम लबिलन है मेथिकाल तिबुना अडुमगाने प्रादेश सभावक लेखम वरेक वीमे हकियाव तिबुना नमुत कलमन परिपालन सेवे निलदारिक ए तानतुरोट पत्किरी में कैबिनेट पत्रिकावक सम्मत वेला तीनो हिटपु पलात्पाल नेमतिवर्या मगे निदिरपत करपु ते अनुव दें प्रादेश सभावक लेखम वरेक बावट पत्तिन्नत हकियाव नह एडत नतीवेला तीन तुर सेवा फलपुरुद्ध तीयन वृत्तीय फलपुरुद्ध तीयन ए सहकार सेवे अयट साधारण किटुकरण नाम ए अयट उसस्वीं पटिपाटी क्रियात्मक वेन एवगेम एआगे जॉब लिस्ट एगे वृत्तीय मनोद तीयन वगकीम सह कार्यभार निश्चित वेन दैं पहुगे काले अपि दक्का संवर्धन निलदारीन बंदोगत्ता संवर्धन निलदारीन विश्वविद्यालय उपाध्यारी बंदोगत्त बंदोगत्ते वरदक् निमें संवर्धनधारियागे कार्यभार्य मे राज्य कलमनाकरण सहकार निलधारी वरियागे कार्यभार्य निश्चित कल वेंकरला नह एवे नौकरी मे प्रतिपल विधियट मे दिगोल्लो अत्र अत्रम प्रश्न मतुला तीन एकम लंग इन पुटुदेके इन निलधारी देना तर प्रश्न मतुनवा मे तमंगे कार्यभार्य मुखद किल निश्चित कर नतुव अनित्यन वगकीम लंग इनकिन आट पवरनो ते आट ऐति नति जोबे काट करो इवन सरल पुलव प्रश्न हेब सरल नाट मेक वृत्तीय तृप्तिमत्वे नतीन प्रश्न अक्ला तीनों इनसा वहाम भूतमागे इला सित्वा मे राज्य कलमनाकरण सहकार सेवे निर्धारी आनुक्रम व्यवस्था दहनमेन संशोधने अणु राज्य सेवा कमीशन मगिन कलयुत ये प्रधान अतिश्रेणी निर्धारी पत्की मे बलय देशपालन पत्किरी मकबाट पत्करा हेम उनोत् राज्य सेवे अभी बलापुर स्वाधीनते अतिकरा बेरवेनो ये तरक् निमय
මේ අය මුහුණ දීලා තියෙන මේ ගැටලු 13ක් ඒ ගැටලු 13 පිළිබඳව වහාම ඔබතුමාගේ පැත්තෙන් මැදිහත් වීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අතු කරන්න කැමති විශේෂයෙන්ම කාලයක් තිස්සේ තියෙන අපේ රාජ්‍ය සේවයේ තවත් ප්‍රධාන අඩුවක් ක්‍රම සම්පාදන සේවය හා දීප ව්‍යාප්ත සේවාවන් වල තියෙන ගැටලු. ඇත්තටම අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ රාජ්‍ය සේවය කියන එක මේ පරිපාලන සේවය ක්‍රම සම්පාදන සේවය ගණකාධිකරණ සේවය කුෂිකර්ම අධ්‍යාපන පරිපාලන ඉංජිනේරු ඒ ආදී වශයෙන් දීප ව්‍යාප්ත සේවා 12කින් සමන්විත වෙනවා. तो राज्य परिपालन निर्धारण की अय वितरक अभी सलकन परिपालन निर्धारण लोके पिलिगत संप्रदाय एक निमि इंडिया विगत्तत पाकिस्तान गत्तत अपेलंका विगत्तत इतिहास तिबुने होक निमि सिविल सर्विस सिविल सर्विस तमाय राज्य ए सीएल कटयुत में हेमन लगे ये वृत्ति हकियावती विविध निर्धारिंग ए वृत्ति नुआट वाक्यं पेवर नमु दें පරිපාලන නිලධාරීන්ට සියල්ල පැවරීමත් එක්ක සහ ඔවුන්ගේ වැටුප්තලය අයිට වඩා වෙනස් කිරීමත් එක්ක බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා. සමහර වෙලාවට ඔබතුමත් දන්නවා ඇති මේ උපාධිධාරි මේ දෙගොල්ලෝම උපාධිධාරි. SLS පාස් වෙලා ඉන්නේ උපාධිධාරි. නමුත් ඒ අතර ඉංජිනේරු සේවාව ඉංජිනේරු උපාධියක් තියෙන කෙනෙක් ඉන්නවා. ක්‍රම සම්පාදන සේවයේ ඒ පිළිවෙද උපාධියක් තියෙන කෙනෙක් ඉන්නවා. එතකොට වැටුප්තල හැදීමේදී පහුගිය දවස්වල අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා අගමැතිවරයාගේ පැත්තෙන් මේ ක්‍රම සම්පාදන සේවයේ තනතුරු පිහිටවීම අතිරේක ලේකම් ධූරයේ පිහිටවීම අතිරේක ලේකම් සංවර්ධන එහෙම පිහිටවීමක් පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ආවා. නමුත් ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ සම්මතුනේ නැහැ. එතකොට වැටුප් පිළිබඳව දැන් යෝජනා කරලා තියෙනවා පරිපාලන නිලධාරීන්ගේ වැටුපට වඩා යම් අඩුවක් එක්ක තමයි මේ ක්‍රම සම්පාදන සේවේ ඉංජිනේරු සේවේ වෙනත් සේවා ගණකාධිකර සේවේ ඒ වැටුප් අඩුව තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේ මේගොල්ලන්ගේ සේවය ගත්තොත් ලොකු වෙනසක් නැහැ. ඒ නිසා පරිපාලන නිලධාරී තනතුරු කියන එක ඒක වෙනම පත් කරලා තියන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුවක් විදිහට මේ සේවාවන් අතර තියෙන මේ ගැටුම මේක දිග දිග්ගැස්සෙන්න දෙන්න එපා. මොකද ඒක රටකට රාජ්‍ය සේවයකට හිතකර නැහැ. එතකොට මේ වැඩ කරන සේවකයෝ තෘප්තියෙන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පොදුවේ රාජ්‍ය සේවය එක සර්විස් එකක් කරන්න. ඒතර මේ සර්විස් එක ඇතුලේ ගණකාධිකරණ එහෙම නැත්නම් ක්‍රම සම්පාදන සංවර්ධන නිලධාරීන් එහෙමත් නැත්නම් ඉංජිනේරු සේවාව එවැනි සේවාවන් වෙන වෙනම තියන්න පුළුවන්. හැබැයි පොදුවේ මේ සියල්ලම රාජ්‍ය සේවකයෝ සේ සලකලා වැටුප් තලයේ පිටවන. බුදුමාතා විනාඩි දෙකක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම තියෙනවා. මේකට බාධාවක් වෙලා තියෙනවා පරිපාලන සේවා නිලධාරීන්ගේ පැත්තෙන්. මං කියන්නේ ඒ පිළිබඳව ඇමතිවරයාට සහ ආණ්ඩුවට තමයි වක්කීම තියෙන්නේ. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ ඔවුන්ට වැඩියෙන් සැලකන්න කියන එක එන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් විදියට ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න ඕනේ සියලු රාජ්‍ය සේවය එක හා සමානව සැලකලා ඒට අදාළව කටයුතු කරන්න. අවසාන මිනිත්තුවේ මම කතා කරන්න කැමතියි ඔබතුමාගේ අලුත් කොටස ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඒ පිළිබඳ ආපදා කළමනාකරණ සභාව පනතකින් සම්මත වෙච්ච එකක් තියෙනවා 2005. ඒ පනතට අනුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ සභාව මාස දෙකකට වරක් කැඳවන්න ඕන. නමුත් එහෙම කැඳවීමක් වෙන්නේ නැහැ. දිගින් දිගටම කැඳවන්නේ නැහැ. ආපදාවක් වෙලා ගම් වතුරක් වෙච්ච ගමන් හදිසිය කැඳවන. ඒක වැඩක් නැහැ. ආපදා වෙන්න කලින් පෙර ආපදාවකට පෙර තමයි පිළියම් යොදන්න. දැන් මේ කරන්න උනාට පස්සේ සහන ආධාර සපයන්නේ. ගම් වතුර ආධාර දෙනවා. එහෙම නැත්නම් නියන් ආධාර දෙනවා. ඒක නෙමෙයි ආපදා කළමනාකරණය කියන්නේ. කළමනාකරණය කරන නිසා ආපදාවක් වෙන්න කලින් මැදිහත් වීමක් අවශ්‍යයි. ආපදාවක් වුණාම සහන සලසන්න ආපදා සහන දෙපාර්තමේන්තුවක් වෙනම තියෙනවා. ඒ නිසා මේ කාර්යභාරය හරියට ඉටු වෙන්නේ නැහැ. ඒක වහම වෙනස් කරන්න කියන එක ඔබතුමාට මතක් කරනවා. දැන් ඇත්තටම කරන්නේ එක්ක පාලම්බෝක්කු හදනවා නැත්නම් මොකක් හරි ව්‍යසනයක් වුණාම ඒකට සහන ආධාර බෙදෙන එක විතරයි. ඇත්තටම මෙතන දැන් ප්‍රශ්නේ තියෙනවා ආපදා කළමනාකරණ පනතට අනුව පරිපාලන නිලධාරි ප්‍රධාන ධූරේ පරිපාලන ඔබතුමා පත් කළා තිබුණා අලුත් පරිපාලන නිලධාරි හොඳයි. හැබැයි දිස්ත්‍රික් ඒ නියෝජිතයන්ව ඒ පරිපාලන කටයුත්ත බාර දෙන්න පරිපාලන නිලධාරියෙකුට ඔපරේෂන් පවර්ස් බාර දෙන්න නාමයකට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි හමුදා නිලධාරියෙක් පරිපාලන කටයුතු කරන්න ගියාම ගැටුමක් ඇති වෙනවා. මේ වෙනකොටත් ගැටුම් ඇති වෙලා හමුදා නිලධාරින් අර හමුදා පාට් එක දාලා ඇතුලේ නිලධාරින්ට ගහන්න ගියේවා ඒවා වීඩියෝගත ඡායාරූප තියෙනවා. ඒක කරන්න දෙන්න එපා. මොකද ඒකේ වැරද්ද තියෙන්නේ
ඒ වගකීම පැවරද්දී ඔපරේෂන් පව සමුදාවට බාර දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිපාලන කටයුතු නිශ්චිත පරිපාලන නිලධාරී කරා සිදු කරනවා නම් හොඳයි. මේ පනත හදිසිය සම්මත කරේ 2005 සුනාමියත් එක්ක. ඒ නිසාම මේ පනතත් එක්ක බඳවගත්ත සේවකයා නිලධාරීන් අද අසීරුතාවයකට මුහුණ දීලා තියෙනවා. උසස් වීම පටිපාටියක් නැහැ. බඳවගත්ත නිලධාරියා එතනින් උඩට යන්න කිසිම හැකියාවක් නැහැ. අඩුම ගානේ ප්‍රසූති නිවාඩු. විශේෂයෙන්ම කාන්තාවන්ට ප්‍රසූති නිවාඩු ලබා දීමේදී සාමාන්‍ය රාජ්‍ය සේවාවේ ඉන්න කාන්තාවකට ප්‍රසූති නිවාඩු ලබා දීමේ ක්‍රමවේදය මේ ආපදා කර්මනාකරණ සේවා පනත යට තියෙන සේවකයන්ට නැහැ. ඒ නිසා මේ සේවකයන්ගේ ප්‍රශ්නය බරපතල විදියට තියෙනවා. මේ සේවකයෝ රාජ්‍යයේද අර්ධ රාජ්‍යයේද පෞද්ගලිකද කියලා නිශ්චිත නැහැ. කාර්යභාරය නිශ්චිත නැහැ. ඔබතුමා අවසන් කරන්න. ඒ නිසා වහාම මේ පනතේ තියෙන අඩුපාඩු සංශෝධනය කරලා මේ සේවකයන්ගේ පැත්තෙන් තෘප්තිමත්ව රාජ්‍ය සේවය කරන්න අවශ්‍ය පියවර ගන්න සහ ආපදාවක් වෙන්න කලින් මැදිහත් වෙන්න නැත්නම් ආණ්ඩුවත් ආපදාවට ලක් වෙනවා. ඒ නිසා රට ආපදාවට ලක් වෙන්න කලින් පිළියම් යොදනවා වගේ ආපදා කළමනා කරන සභාවෙන් මේ කටයුතු ඉටු කරන්න කියලා අවධානය කරමි. මනවත් දිනෝ බොහොම ස්තුතියි.